තබා තියෙන නිසා ඒ කාරක සබා කමිට ඔක්කොම ක්‍රියා විරහිතයි. එ නිසා නිල නොලත් රැස්වීමක්. එට හේතුව කිව්වා කතානායකතුමාට ලිපියක් දීලා තියෙනවා එකසිය විසිහයක් පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අස්සං කල්ලා. එති ඒ ලිපිය ගැන දැනුන්දීමයි ඒ ලිපිය අපිට කිව්වා ජනාධිපතිතුමාට යවල තියෙනවා කියලා. ඊට වඩා කිසිම දෙයක් සිදුවෙලා නෑ. ඉතින් කතානායකතුමා ජනාධිපතිතුමාට යවල තියෙන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා මන්ත්‍රීවරු අස්සං කරපු ලිපියක්. මොකද ජනාධිපතිතුමා තමයි බලධාරියා. ඉතින් ඉතාම පැහැදිලි බලධාරියා හැටියට කතානායකතුමාත් ජනාධිපතිතුමාට විවස්ථාවෙන් තියෙන බලය පිළි අරගෙන ලිපිය යවල තියෙනවා. ඒක ජනාධිපතිතුමාට තියෙන පූර්ණ බලයක්. එතුමා 16 වෙනිදා කියන්නේ වැඩි දවසක් නැහැ. අපිට අයවැය ගැන ලෑස්ති වෙන්න තියෙනවා. ඒ නිසා තමයි අපි ඒ දවස් සඳහා කල් දැම්මේ. පාර්ලිමේන්තුව කොහොමත් කැඳවන්න හිටපු අගමැතිතුමා ගෙදර යනකම් 5 වෙනිදාට. ඒක නිසා 5 වෙනිදා සිට කල් දාලා තියෙන 16 වෙනිදා දක්වා දවස් 11යි. එහෙම නැතුව මේ ඒගොල්ලන් කතා කරන දේ පස්වෙන්දට තිබුණේ අයවැය කතාව. ඉතින් අයවැය කතාව කරන්න මුදල් ලැබෙතුමා වෙනස් වෙලා තිනවන්නේ. ඉතින් පාර්ලිමේන්තුව සම්මතය පිළිවෙත් ගැන නෙමෙයි මේ කලබලයේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව වෙනස් වීම ගැන.